నిన్నస మగే గెదరిట దాపు ఏసీఎల్ ఫైర్ గార్డ్ මේ ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ දෙන්නෙක් හැටියට රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි ඉදිරිපත් වෙලා හිටියට පක්ෂ දෙකකින් ලකුණු දෙකකින් තරඟ කරාට මේ දෙගොල්ලොම එකම කට්ටිය එක වල්ලේ පොල් එක මල්ලේ ලුණු කාපු අය පහුගිය මහා පළාත් පාලන මැතිවරණය කල් දාගන්නත් මේ දෙගොල්ල කුමන්ත්‍රණය කළා කියන එක පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙළඳරව් කළා ඒ වගේම සජබේ ඉන්න මන්ත්‍රීවරුන්ට බාර් පර්මිට් රනිල් වික්‍රමසිංහ දෙනවා පිටරට සවාරි යනකොට එක්කගෙන යනවා විවිධ වරප්‍රසාද ලබා දෙනවා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ටත් නොදෙන ආකාරයට විමද්දගත ප්‍රතිපාදන රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත සජබේ මන්ත්‍රීවරුන් ලබා දෙනවා දැන් මේගොල්ලෝ එහෙට මෙහෙට පැන පැන හුවමාරු වෙමින් තමයි ඉන්නේ ඒක විතරක් නෙමෙයි වැඩේ දැන් මේ මම ඉදිරිපත් කරන්න යන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකයා හැටියට ඒ වගේම සජබේ මරික්කාර් සජබේ මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක හැටියට කරන සංවාදයක් දැන් මේ සමාජ මාධ්‍ය වලට ඇවිල්ලා තියෙනවා කොහොම හරි. ඒ සංවාදය ඇතුලේ බොහොම පැහැදිලිව පේනවා මේගොල්ලෝ කරන කුමන්ත්‍රණය මේගොල්ලන්ගේ තියෙන ඩීල් එක. දෙගොල්ලෝ එකතු වෙලා මේ කුමන්ත්‍රණය කරමින් ඉන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ මහජන ව්‍යාපාරට මඩ ගහන්න, අවලාද ගහන්න. අද මේ සමාජ මාධ්‍ය වල සැරිසරන සමහර මඩ අවලාද වල නිර්මාපකයෝ කවුද කියන එක මේ සාකච්ඡාවෙන් හොඳට පැහැදිලි වෙනවා. ඉස්සෙල්ලා මම ඒක ඉදිරිපත් කරලා ඉන්නම්. මේ සාකච්ඡාවෙන් කියවෙන්නේ සජබ මන්ත්‍රී මරික්කාල් ගිහිලා ජනාධිපතිට කියනවා අනේ සර් අපිට වාහන පර්මිට් එක දෙන්න සර් රස්සම් කරන්න කියලා. ඊළඟට ඔහු වැඩිමනත් එකතු කරනවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුත් මේ වාහන පර්මිට් එක ගත්තයි අරන් විකුණුවයි විකුණලා ඒ සල්ලි ඒගොල්ලන්ගේ පක්ෂ අරමුදල දාගත්තයි කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ උපදෙස් දෙනවා මරික්කාට ඔයා ඒගොල්ලන්ගේ අකවුන්ට්ස් ඉල්ලන්න ඔඩිට් එකකට යන්න එතකොට අපිට මේක එලිදරව් කරන්න පුළුවන් කියලා. මෙහෙම තමයි මේ සාකච්ඡාව සංවාද යන්නේ. එතකොට මෙතන පේනවා රනිල් වික්‍රමසිංහ ඉස්සරහා මරික්කාර් ඉතාම යටහත් පහත්ව මේ කුමන්ත්‍රණයේ දායකෙක් වෙන ආකාරය. මේ දෙගොල්ලන්ට වුණාව තියෙන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණෙන් වාහන පර්මිට් ගත්තාය, ඒව විකුණුවාය, ඒ විකුණලා පක්ෂ අරමුදලට දාගත්තාය කියලා බොරු මතයක් සමාජගත කරන්න. ඉස්සෙල්ලාම අපි කියන්න ඕනකම තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් කවරෙක් හෝ තමන්ට ලැබෙන වාහන පර්මිට් එකක්වත් විකුණලා නැහැ. එකක්වත් විකුණලා නැහැ. 2005 ජනතා විමුක්ති පෙරමුණ සංධානගත වෙලා පළාත් සභා මන්ත්‍රීවරු 83ක් ලැබිච්ච වෙලාවේ අපිට පර්මිට් 83ක් ගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි අපි පර්මිට් දෙකයි අරගෙන වාහන ගත්තේ. ඉතුරු පර්මිට් 81ම අපි රජයට යලි බාර දුන්නා. සා පර්මිට් දීපලයට අපි ගන්නෙත් නැහැ. අපි අවශ්‍යතාවය අනුව ඒ වෙලාවේ 83ක් ගන්න නියමිත වෙලා තිබෙද්දී අපි වාහන දෙකයි ගත්තේ. එතනින් එහාට අපි අවශ්‍යතාවය අනුව ඒ පර්මිට් එක සඳහා වාහන ලබාගෙන තියෙනවා. ඒ පර්මිට් එකක්වත් විකුණලා නැහැ. එතකොට මේ මරික්කාර් සහ රනිල් වික්‍රමසිංහ අතර සිදුවන සංවාදය පට්ටපල් බොරුවක්, පදනම් විරහිතයි. එහෙම පර්මිට් වික්කයි කියලා චෝදනා අපිට එල්ල කරන්න බෑ. ඒක රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රීවරුන්ට එල්ල කරන්න පුළුවන්, සජ මන්ත්‍රීවරුන්ට එල්ල කරන්න පුළුවන්, පොහොට්ටුවේ ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන්ට එල්ල කරන්න පුළුවන්. පර්මිට් එක චෝදනාව අපිට චෝදනා එල්ල කරන්න බෑ. අනිත් එක තමයි මේ බොරුව සමාජගත කරන්න මේ රනිල් සහ මරික්කාර් අතර කරන සාකච්ඡාව. මේක මේක ඔඩිට් කරමු, අපි විගණන වාර්තාවක් ඉල්ලමු, පක්ෂ අරමුදලේ බලමු මේ මුදල් තියෙනවද කියලා වගේ සාකච්ඡාවක් තමයි යන්නේ. ඉතින් මේ තමයි මේගොල්ලෝ අතර තියෙන ඩීල් එක. මේ ජාතික ජන බලවේගී ගමන වැළැක්වීම සඳහා දෙපැත්තෙම ඉන්න හොඳම ඩීල් කාරයෝ දෙන්න එකතු වෙලා
අද කරන කුමන්ත්‍රණය මේක මොකක් හරි ක්‍රමයකට අද සමාජ මාධ්‍යවල ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ රටේ ජනතාවට කියන්නේ මෙන්න මේගොල්ලන්ගේ දේශපාලනේ වේදිකාවල නැගලා සජිත් කණ්ඩායමයි සමහර රණයට බයිනවා වෙන්න පුළුවන්. රණල් කණ්ඩායමයි සජිත් බයිනවා වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ තිරෙන් පිටිපස්සේ දේශපාලනේ තියෙන්නේ දෙගොල්ලෝ එකතු වෙලා කුමන්ත්‍රණය කරමින් අවලාද ගහමින් මඩ ගහමින් ජාතික ජන බලය වටන එක. ඉතින් මේගොල්ලෝ මීට කලින් පහුගිය කාලයේ පුරාම සිදු කරමින් තියෙන්නේ මේක. අදත් කරමින් ඉන්නේ මේක. මේ මේ කුමන්ත්‍රණය මේ ඩීල් මේ දෙගොල්ලෝ අතර සිදුවන එළිදරව් කර ගැනීම සඳහා හොඳම අවස්ථාවක් දැන් ජනතාවට ලැබිලා තියෙනවා. ඒ වීඩියෝ එක ලීක් වෙලා තියෙන්නේ. දැන් මරික්කාරුත් රණල් වික්‍රමසිංහත් පක්ෂ දෙකේ නියෝජිතය හැටියට උත්තර දෙන්න ඕනකම තියෙනවා. මොනවද මේ කුමන්ත්‍රණ ජාතික ජන බලයකට එරෙහිව ඔබ දෙගොල්ලෝ තමයි එකතු වෙලා මේ කුමන්ත්‍රණ සැලසුම් කරන්නේ. සමාජ මාධ්‍යයේ විටින් විට නිකුත් කරන කුමන්ත්‍රණ මඩ අවලාදවල පීතෘවරු තමයි මේ දෙගොල්ලෝ. ඉතින් මේක ඔප්පු වෙලා තියෙන්නේ. දැන් අපි මේ වීඩියෝ එක සියලු මාධ්‍යවල නිකුත් කරනවා. මේ වගේ ඩීල් කාල විතරව කරන්න ඕන. රටේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කරමින් දේශපාලනය අපකීර්තියට පත් කරන කටයුතු කරන අය තමයි මේ අය. ඒක නිසා අපි රටේ ජනතාවටත් කියන්නේ තේරුම් ගන්න, වේදිකා දෙක ඉඳලා කෑමර දුන්නට එකම කණ්ඩායම තමයි මේ කටයුතු කරමින් ඉන්නේ. මේගොල්ලෝ කරන මේ ඩීල්කාර දේශපාලනය, මේ කුමන්ත්‍රකාරී දේශපාලනය තේරුම් අරගෙන අපි මේ දේශපාලනය පරාජය කිරීම සඳහා වැඩ කරන්න කියන ඉල්ලීමත් මේ වෙලාවේ අපි ජනතාවෙන් කරනවා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.